चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए अपगे शास्त्रु सम्मा संबुद्धरजानन वहन्सेट अप हेम दिनागेम नमस्कारे वेवा सुपिन्वत्नी अदात मे रात्री ओब हेम दिनाम धर्मश्रवणी करन्नटाई बनाहन्नटाई बलापुरोत्तुवन्नी पिन्वत्नी अपे जीवितेट मुन गहुनु सुंदरम गुरुवरया अपगे बुदुरजानन वहांसे अपिट अहंट लेबुनु जीविते अहपु गुडाक वचन तीनो ए अहपु वचन अतर बुद्ध श्रावकयन विधियट अपट अहंट लेबुनु लस्सनम वचने तमाई भाग्यवतुन महंसे कियला कियन्ने किनेकुट ए वचने गुडाक लस्सन नति वेन्न पुलुवा ए वगेम तवत् किनेकुट ए वचने टिकक्वत् वटिन्नी नति वेन्न पुलुवा तवत् किनेकुट ए वचने अहिनकुट गरहन अदहसक् निंदा करन अदहसक् अवज्ञावट लक्करन अदहसक् एति वेन्नत् पुलुवा ए मुन पदनमकिन् उनत् धर्मी इलाक्य तेरुंगान्न कोट मे धर्मी आध्यात्मिक प्रमुख इलाक्य मुकाद्द कियला दैनिन कोट ऐ मिहिम धर्मिया कपी दिरियेट आवी ऐ अपेट मिहिम धर्मिया कुदाऊ इन्नी मुकाद्द मे धर्मी तियन पिलिसारन मुकाद्द रेकवारनी मुकाद्द मे धर्मी तियन अभिमानी एहेम होयला बालन कोट पिन्वत्नी බුදුරජාණන් වහන්සේ තරම් අපි ගැන හිතපු අපි ගැන හොයපු අපිට අනුකම්පාවෙන් දහම් ඇස පහල කරපු ලෝකේ කොහෙද මේ බඳු ශාස්ත්‍රවරයෙක් ඉන්නේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට මෙච්චර වටින්නේ සතර අපායෙන් නිදහස් වෙන පාර පෙන්වුවේ අපගේ බුදුරජාණන් වහන්සේ නේද अम्मतात्तटवत् सतरापायिं दरुव निदास करंड बेरिनां दरुवंट देमौपियन सतरापायिं निदास करंड बेरिनां कैम बीम दीला सतरापायट वैटेन्न ओबटत् मटत् इडकडकुत् तियनवनां मे सतरापायिं निदास वेन पणिविडयक् कियपु बुदुरजानन वहन्सेगे सुंदर बुद्ध वचनय नेद अपि अहपु लस्सनम वचनय एक एच्चर लसन वेन्नी सतरापायन गेलुवे अपगे बुदुरजानन वहांसे कालयक यनकोट एक गुडाक पटिन नति वेन्न पुलुवां कालयागे अवैमिन एक नोटिना गानतम मिनिस्सु दाला कथा करन्न पुलुवां हेबै अपी एकक मतक तियागन्न ओन ए मतक तबागत युतु दे तमाई पिन्वत्नी බුදුරජාණන් වහන්සේ මුලින් පැහැදිලි කරපු පණිවිඩය මුලින් කිව්වේ ඒ පණිවිඩයේ උන්වහන්සේ පිරිනිවන් පාන්න කිට්ටු වෙනකොට වෙනස් වුණාය කියන අදහසින් නෙමෙයි මුලින් බුදුරජාණන් වහන්සේ නමක් අපට පෙන්වා වදාළ මූලික බුද්ධ වචනය අද වෙනකොට එක එක දේවල් නිසා යම් තාක් වෙනස් වෙලා තියෙන බවක් අපට පේනවා ඒකට විවිධාකාරේ ආක්‍රමණයන් බලපාන්න ඇති ඒ වගේම මේ බුද්ධ ශාසනය රැකගන්න ලීලාවින් පෙනී සිටින
පාලකයන්ගේ නායකයන්ගේ ක්‍රමවේද බලපාන්නේ නැති එක මේ යුගයේ නෙමේ අවුරුදු 2300ක් තුලදී වෙච්ච දෙයක් ඊටත් වඩා වැඩි කාලයක් තුලදී වෙච්ච දෙයක් මම මේ කියන්නේ වර්තමානි පාලන තන්ත්‍රයට කරන චෝදනාත්මක කියවීමක් නෙමෙයි මේ කතාව ඒ වගේම විවිධ ඇදහිලි ක්‍රම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට බලපාන්නේ නැති ඒ සියලු කාරණා නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මූලික දර්ශනයට හානියක් වුණාද නැද්ද හානියක් වුණා ඒකට ඇදහිලි ක්‍රම ආක්‍රමණ ඒ වගේම පටු අරමුණු කිව්වේ බුද්ධ ශාසනයේ රකින්න මුවාවෙන් ආරක්ෂා කරන මුවාවෙන් බුද්ධ ශාසනයේ නගා සිටවන මුවාවෙන් මේ බුද්ධ ශාසනයට ඇතුළත් වුණ එක ගිහි අය වෙන්නත් පුළුවන් පැවිදි අය වෙන්නත් පුළුවන් ඒ අයගේ චර්යාවන් නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිවීම යථාර්ථය මුදලට විකිනෙන තැනකටම අපේ වර්තමානයේ අපේ ක්‍රියාවලිය ගොඩනැගිලා තියෙනවා ඒ නිසා අපි මේ මූල්‍යමය වටිනාකම් සහිතව ගලාගෙන යන ලෝකයේ තුල බුදුදහමට පවා මුදලක් නියම වෙන ලෝකයක් තුල බොහොම ප්‍රවේශමින් මේ ලෝකය සමග ගැටෙන්නේ නැතුව ලෝකයට උත්තර බඳින්න නැතුව ප්‍රවේශමින් මේ ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉබඳු දක්ෂතාවයක් තියෙන ශ්‍රාවකයාට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ පිහිට සකස් කරගන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නු පණිවිඩය සම්පූර්ණයෙන්ම නුවණින් විමසීම මත පදනම් වෙන එකක්. අඩක් නෙමෙයි සම්පූර්ණයෙන්ම නුවණින් විමසීම මත පදනම් වෙන එකක්. නුවණින් විමසීම තියෙන ශ්‍රාවකයෙක්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ වැඩෙනවා ඒකාන්තයි. මේ ධර්මයේ පැත්තේ හිටගෙන නුවණින් විමසුවොත් එහෙමත් නැත්නම් වටිනාකම් බුද්ධිමත්කම් නුවණ තියනවා යැයි ලෝකේ සම්මත විවිධ වර්ගීකරණයන් තුල ගොඩනැගිච්ච මිනිසුන්ට ඒ මිනිසුන්ගේ ජීවිතය නුවණින් විමසන ශ්‍රාවක භාවයක් එහෙමත් නැත්නම් බුදුදහමේ කතා කරන යෝනිසෝ මනසිකාරයක් තියනවා යැයි අපිට කතා කරන්න පුළුවන්කමක් නැහැ. පින්වත්නි අර්ථයේ සහිත දේ අර්ථේ රහිත දේ තෝරගන්න අපිට බැරි වුණොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලලා අපිට විශාල අසරණකමකට මුහුණ දෙන්න වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සමහර අය හිටියා හොරකම් කළා. සමහර අය අනාචාරී ගියා. සමහර මිනිස්සු දාමරිකයි. මේ විදියට මිනිසුන්ගේ විවිධ චර්යා මැදදී ඒ අයට තිබුණා මහා පුදුම කුසලතාවයක්. ඒ තමයි අර්ථයේ සහිත දේ අර්ථයේ රහිත දේ තෝරගන්න ඒ අයට විමසුම් නුවණක් තිබුණා. ඒ විමසුම් නුවණට කියන්නේ ප්‍රඥාව කියලා. අර්ථයේ සහිත දේ මෙයයි අර්ථයේ රහිත දේ මෙයයි කියලා තෝරලා බේරලා ගන්න තරම් ප්‍රඥාවක් තිබුණා. අද උගත්කම් තියෙන්න පුළුවන්. බුද්ධිමත්කම් තියෙන්න පුළුවන්. වෘත්තීය වටිනාකම් තියෙන්න පුළුවන්. හැබැයි අර්ථයේ සහිත දේ අර්ථයේ රහිත දේ තෝරගන්න මිනිසුන්ට ප්‍රඥාවක් නැහැ. එබඳු ප්‍රඥාවක් නැති පැවිදි පාර්ශවයයි වුණත් ඉන්න පුළුවන්. එතකොට යා සලකන්නේ ධර්මයේ වටිනා දෙයක් හැටියට නෙමෙයි. ඒ කෙනාට වටිනාකම් සහිත දේ විදියට පේන්නේ මේ ලෝකේ සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතය අගය කරන දේවල්. පාලන තන්ත්‍රය, ආර්ථික ශක්තිය, වත්කම්, පොහොසත්කම් මෙන්න මේවටයි අර්ථයේ සහිත දේ අර්ථයේ රහිත දේ තෝරගන්න බැරි නුවණින් විමසීමක් නැති ප්‍රඥාව මොටෙවෙච්ච ශ්‍රාවකයා එයා ගිහිද පැවිදිද කියන එක අදාළ නැහැ. එයාගේ වටිනාකම් ලඟු වෙන්නේ එබඳු තැනකයි. ඒ නිසා සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් විදියට අපි දක්ෂ වෙන්න ඕන. කුසලතාවයක් හදා ගන්න ඕන. මේ ධර්මය ඇහෙනකොට අර්ථයේ සහිත බව නුවණින් විමස විමසා ජීවිතයට ප්‍රතිබද්ධ කරගන්න ගලපා ගන්නට. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය එක හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අවංකව ධර්ම මාර්ගයේ පුහුණු කරන්න ආපු කෙනෙක්.
උන්වහන්සේ ධර්ම මාර්ගයේ පුහුණු කරගෙන යනකොට උන්වහන්සේට පුළුවන් වුණා යම් දවසක සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අවබෝධය කරා පැමිණෙන්න. අවබෝධය කරා පැමිණිච්ච මේ හාමුදුරුවන්ට එක දවසක් හිතෙනවා මම දැන් කළ යුතු දේ කරලා ඉවරයි. මගේ බඹසර සීලේ ඉලක්කය දැන් සම්පූර්ණ වෙලයි පවතින්නේ. දැන් මට කළ යුතු දෙයක් නැහැ. මම උපදවාගත් නිරෝධ සමාපත්තියට සමවැදෙමින් ජීවිතේ ගෙවලා දානවා විනා දැන් මං කුමක් කරන්නද? හැබැයි මම මගේ බුදුරජාණන් වහන්සේට අරහත්වේ බුද්ධ පූජා පවත්වන්න ඕන. ඒ නිසා මං උන්වහන්සේ දකින්න යන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් සිඹිමින් වඳින්න ඕන. උන්වහන්සේයි මගේ නිත් පෑදුවේ. උන්වහන්සේයි මගේ ඔළුව අතගාලා ප්‍රඥාව මතු කළේ. උන්වහන්සේයි වහලා තිබුණු දෙයක් මොනවද දන්නේ මේ වහලා තියෙන්නේ කියලා. එහෙන් මෙහෙන් කැරකි කැරකි බලද්දී තිරේ ඇරලා පෙන්වුවේ උන්වහන්සේයි. යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්වුවා වගේ මේ ජරා මරණ වලින් පීඩිත ලෝකයේ ජරා මරණ වලින් නිදහස් වෙන පාර පෙන්වුවේ මගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මම උන්වහන්සේට මා ලැබපු අරහත්වයෙන් බුද්ධ පූජා පවත්වන්න ඕන නේද? ඒක මගේ යුතුයකමක් නේද කියලා හිතාගෙන මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්ද යන්න පිටත් වුණා. මේ විදියට පිටත් වෙලා යනකොට පින්වත්නි රෑ වුණා එක දවසක්. දවසක් දෙකක් නෙමෙයි දවස් කීපයක පයින් මෙ යන දුර බැහැර ගමනකට තමයි උන්වහන්සේ අවතීර්ණය වුණේ. මේ ගමනේදී හම්බ වෙන තැනක රැය පහන් කරනවා, ලැබෙන දෙයක් වළඳනවා. බොහොම සැහැල්ලුවෙන් පියාපත් බර විතරක් තියෙන කුරුල්ලෙක් වගේ. අභ්‍යවකාශයේ ඉගිලෙන්ට පියාපත් බර විතරයි තියෙන. ඊට වඩා මුකුත් කුරුල්ලෙක් ළඟ තියනවාද? කිසි දෙයක් කුරුල්ලෙක් ළඟ නැහැ. පියාපත් බර විතරක් තියෙන කුරුල්ලෙක් වගේ. උන්වහන්සේ පිටත් වෙලා යනවා. කැලයක් මැදින් යනකොට එදා ටිකක් රෑබෝ වුණා. මේ රැය ගෙවා ගන්නේ කොහොමද කියලා උන්වහන්සේ ටිකක් කල්පනා කළා. උන්වහන්සේ වටපිට බලනකොට බොහොම ලස්සන ගල් තලාවක් තිබුණා. පහන් පත්තු කරන්න කවුරුත් හිටියද? නෑ. එළිය දෙන්න කිසිවෙක් නෑ. කලා මැදිලියේ ගියාන්තමින් එළියක් විතරයි. ගන්න කරුවලක් තිබුණි. ඒ ගල් තලාවට ගිහින් දැන් බලන්න කල යුතු දේ කරලා ඉවර වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් කරන දේ. උන්වහන්සේ ගල් තලාවට ගිහින් තමන් වහන්සේ ළඟ තිබුණු පාත්‍ර සිවුරු එක පැත්තකින් තියලා පත්කඩේ මේ ගල් තලාවේ එලා ගත්තා. එලාගෙන මේ පත්කඩේ මත පළඟක් බැඳගෙන උන්වහන්සේ වාඩි වුණා. උන්වහන්සේ වාඩි වෙලා එහෙම අදිෂ්ඨාන කරගත්ත නිරෝධ සමාපත්තියට සමවදින්න. නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් ඊට සූදානම් වෙන්න ඕන. අමුතුයෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ අදිෂ්ඨාන කරගන්නවා මෙන්න මේ අහවල් යාමේ මන් නිරෝධ සමාපත්තිය නැගී ඉන්නවා කියලා. ඒක පින්වත්නි වෙනම විෂයක්. සාමාන්‍යයට විෂය වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය ගැන යටත් පිරිසෙන් පළවෙනි ධානියවත් උපදවාගත්තේ නැති මිනිහෙකුට යාන්තමින්වත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එයා හිතන්නේ ඒක විහිළුවක් වගේ. ඒක වෙනම විෂයක් කිව්වේ ඒකයි. බුද්ධ ශාසනයේ විතරක් මතුවෙන අමුතුම විෂයක් තමයි පින්වත්නි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ගල් තලාවේ පත්කඩේ දාලා වාඩි වෙලා උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින්ඩයි ලැහස්තිය. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන කරලා එහෙම වාඩි වුණා. ඔබ දන්නවද නිරෝධ සමාපත්තිය තුල ආස්වාස ප්‍රාස්වාසේ නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ හුස්ම වැටෙන එක නවතිනවා. විතක්ක විචාර නිරුද්ධයි. සංඥා වේදනා නිරුද්ධයි. ගණ කරුවලක් තියෙන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදුණා. දැන් ඉතින් ගලක් වගේ. මොකද ආස්වාස ප්‍රාස්වාසයත් නිරුද්ධයිනේ. ඉතින් ආස්වාස ප්‍රාස්වාසේ නම් හතරවෙනි ධ්‍යානිය තුලත් නිරුද්ධයි. ආස්වාස ප්‍රාස්වාසේ නිරුද්ධයි. සංඥා වේදනා නිරුද්ධයි. විතක්ක විචාරත් නිරුද්ධයි. උන්වහන්සේ වැඩ ඉන්නකොට හොරු කණ්ඩායමකට මේ කැලේ පුරුදුයි. හොරකමේ ගිහින් හොරකම් කරගත්ත බඩු භාණ්ඩ ආයිත්තම් එක්කම කණ්ඩායමේ 500ක් ඉන්නවා.
මේ 500ම හොරු එකතු වෙලා මේ ගල් තලාවට පැමිණුණා. මේ ගල් තලාවට පැමිණිලා ඔවුන් දන්නවා මේක විශාල ගල් තලාවක්. ඒ නිසා හිතේ හැටියට ටිකක් හාන්සි වෙලා ඉන්න පුළුවන්. එක්කනේ දෙන්නේ නම් ගහක් යට හරි ඉන්න බැරිය. නමුත් දැන් මෙතන 500ක් ඉන්න නිසා 500ටම ටිකක් එළි වෙනකන් හාන්සි වෙලා ඉන්න පුළුවන්. මේ ගල් තලාවට දාන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒ නිසා මේ ගල් තලාවේ අපි පොඩ්ඩක් හාන්සි වෙලා ඉමු මහන්සිය ආරෙන්ඩත් එක්ක කියලා. මේ හොරු කණ්ඩායමම පින්වත්නි මේ ගල් තලාවට පැමිණුණා. මේ ගල් තලාවට හොරු කණ්ඩායම පැමිණිලා මේ හොරු දැක්කේ නිකන් කලාමැඳිලි එළිය විතරයි. හඳ එළියක්වත් එදා තිබිලා නැහැ. ඝන කරුවලක් තිබුණේ. ඉතින් මේ හොරු කණ්ඩායමට කරුවල වඩාත් හුරුයි. මේ හොරු කණ්ඩායම දැක්ක නිකන් ගලක් වගේ ගල් තලාව මත තිබෙන ගලක් වගේ ටිකක් ඝන ගල් කැටයක් වගේ දැකලා එතන අර තිබ්බ බඩු මුට්ටු ඔක්කොම හේතු කරා වටිනා වටිනා ගෙනාපු දේවල් එක තැනකින් තිබ්බා 500ක් ගෙනාපු දේවල් නේ. දැන් මෙතන ගලක් නෙමෙයි තිබුණේ මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ. නමුත් ආස්වාසේ වැටෙන්නෙත් නැහැ. සංඥා වේදනක් නිරුද්ධයි විතක්ක ਵਿਚාරත් නිරුද්ධයි නේ දැන් මෙතන. ඉතින් කරවටක් විතර මේ ටික ගොඩ ගහලා හොරු කණ්ඩායමේ නායකයා කිව්වා කොල්ලනේ උඹලත් ඔය තනින් තන නිදාගනින්නලා කියලා. අර හොරු කණ්ඩායමේ නායකයා හිමීට අර තිබ්බ බඩු මුට්ටු ටිකටම හේතු වෙලා නිදාගත්තා. එතනත් තව දෙතුන් දිනක් නිදාගන්න ඇති. හාන්සි වෙලා හිටිය ගලක් කියලාමයි හිතාගෙන හිටියේ. ටික වේලාවක් යනකොට ටිකක් අලුයම් කාලෙනකොට මේ ස්වාමීන් වහන්සේ සමාපත්තියෙන් නැගිට්ටා. නැගිටලා බලද්දි මෙන්න මේ ඇඟට බර වෙලා එහෙම මෙහෙම බඩු මුට්ටු ටිකක් එහෙම මෙහෙම ගසලා දානකොට මේ හොරු නායකයා කෑ ගහගෙන නැගිට්ටා. කෑ ගැහුවා නැගිටපල්ලා නැගිටපල්ලා මෙන්න අමනුස්සෙක් මේ ගල් තලාවේ. මොකද ඉස්සල්ලා පණ තිබ්බෙත් නැහැ. ගංගලක් කියලා හිතාගෙන හිටියේ. දැන් මේ සමිනාංශික පාර නැගිට්ටාට පස්සේ කෑ ගහලා කිව්වා නැගිටපල්ලා ඉක්මනට මෙන්න අමනුස්සෙක් මේ ගල් තලාවේ. මේ හොරු කණ්ඩායම ටිකක් බය වුණා. අමනුස්සෙක් කියලා හිතුවා. මේ ස්වාමිනාංශ කියනවා කලබල වෙන්න එපා. මම අමනුස්සෙක් නෙවෙයි. මම මිනිස්සෙක්. ඒ වගේම මම ශ්‍රමණෙක්. මම ශ්‍රමණෙක්. මට බය වෙන්න එපා. මං මේ සමාපත්තියට මගේ සමාපත්තියටයි මං සමවැදිලා හිටියේ. හොරු මේ සිද්ධාල පුදුම වුණා. මොකද මේ හොරුන්ට හරියට නිින්ද යන්නේ. කොයි වෙලේ රාජපුරුෂයෝ වට කරයිද? කොයි වෙරේ තවත් පිරිසකගෙන් අනතුරක් වෙයිද? මේ විදිහට හොරු කණ්ඩායමකට විශාල අවදානමක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා මේ හොරුන්ට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම කොච්චර හොරකම් කළත් සංසිඳින්නෙත් නැහැ. හොරගම් කරනවා සංසිඳින්නේ නැහැ. ඒ නිසා මේ හොරු නායකයා කියනවා අනේ හාඳුරනේ බලන්න පුදුමයි ඔබ වහන්සේ ගැන. අපි මෙතන ඉරිමේ ගලක් කියලා අපි මෙතන හිටාගෙන හිටියේ. ඒකයි මේ බඩු මුට්ටු ටික ඔබ වහන්සේ ගැඟට හේතු කළේ. හාඳුරනේ අපි මේ කරන්නේ නිස්සාර දෙයක්. සරුසාර දෙයක් නෙමෙයි අපි කරන්නේ. අපේ වැඩේ තමයි අනුන්ට ගින්දර දෙන එක. මිනිස්සු අමාරුවෙන් හොයාගන්න සේසතම අපි හූර ගන්නවා. මිනිසුන්ගේ හදවත් පත්තු කරන එකයි හාඳුරණි අපි කරන්නේ. අපිට හරියට නිින්ද යන්නේ නෑ. ඔබ වහන්සේ මේ මැටි වළඳක් වගේ එකක් විතරක් අතේ තියාගෙන කොයි තරම් සනීපෙට ඉන්නවද? කැමැති තාක් ඔබ වහන්සේට ඔය ආකාරයෙන් සිහිය පවත්වගෙන නිදා ගන්න පුළුවන්ද? මෙයා හිතන්නේ මේක නිින්දක් කියලා. උන්වහන්සේ මේ සමාපත්තිය ගැන පැහැදිලි කළා. ඒ වෙලාවේ මේ හොරු නායකයාට හිතුණා මේ මෙච්චර හොයාගෙන සංසිඳෙන්නෙත් නැති ආසාවක් පස්සේ අපි ලුහු බඳිනවා. ඒවා කොච්චර හොයෙව්වත් මදි. හොරකම් කරන එක තුල සංසිඳින්නේ නැහැ. හිතත් හොරකම් කරන්නමයි හිත දෙන්නේ. හිත ඇදෙන්නේ හොරකම පැත්තටමයි. මේක අපේ ප්‍රාර්ථනා කරපු ජීවිතේ නෙමෙයි. දැන් ගොඩාක් දිනකට සැන්දෑවේ එහෙම හිතෙනවා. සල්ලි හොයාගෙන හොයාගෙන ලෝකේ පස්සේ දුවපු මිනිස්සු එක දවසක කල්පනා වෙනවා මේ මිනිස්සුන්ට මේක මම පතපු ලෝකේ නෙමෙයි. මේක මම බලාපොරොත්තු වුණු ලෝකේ නෙමෙයි. එහෙම හිතෙන එක දවසක එදාට මුකුත් පිළිසරණට නැහැ ඒ අයට. මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනෙක් හිටියොත් යන්තම් ධර්මයේ පැත්තට හරි පාර පෙන්නයි. අද එහෙමත් නැහැ නේ. ඒ නිසා පින්වත්නි අද නම් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ මේ ලෝකෙින්. ඒ වෙලාවේ මේ හොරු නායකයා විමසනවා හාඳුරුණේ බැරිද අපටත් එබඳු දෙයක් පුහුණු කරන්න? අනේ අපිටත් පුහුණු කරන්න කොයි වගේ දෙයක්. දැන් බලන්න මේ හොරා කියන කතාව
මේ හොරා මේ කතාව කියද්දි මේ හාමුදුරු මේ 500ටම පැවිද්ද හදලා දුන්න 500ක් කැටුවයි මේ හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙන්නේ දැන් බලන්න හරි පුදුමයි පින්වත්නි හොරෙක් උනත් අර්ථයේ සහිත දේ අර්ථයේ රහිත දේ තෝරගන්න පුළුවන් වුණා ඒ නිසා නිරේට යන්න පාර හැදිලා තිබුණු පිරිසකට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පැත්තට එන්න පාර හැදුනා කුමක්ද අර්ථයේ මෙයයි අනර්ථයේ මෙයයි සත්‍යයේ මෙයයි අසත්‍යයේ මෙයයි තෝරගන්න නුවණක් තිබුණා අන්න ඒ නුවණට තමයි පින්වත්නි අපි ප්‍රඥාව කියලා කතා කරන්නේ ඉබඳු ප්‍රඥාවක් තියෙන ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ Tamange ජීවිතයට ග්‍රහණය කරගන්න පුළුවන් අමාරු නෑ අද මම මේ දේශනාවෙන් ඔබට යම් කාරණයක් මතක් කරනවා එකම වචනයක් මේ උපේක්ඛා කියන වචනය උපේක්ෂාව කියන එක මේ බුද්ධංග ධර්මයක් විදියට වඩාත් බරව මම අද මේ දේශනාවේදී ඔබට මතක් කරනවා උපේක්ෂාව කියන්නේ මේක නිවනට පැමිණෙන ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන දෙයක් උපේක්ෂාව කියන්නේ හිතේ මැදහත් බව කියන එකනේ අන්තගාමී නොවි හිත මැද පවත්වනවා මැද තැනක හිත පුහුණු කරනවා එතකොට මේ හිතේ මැදහත් බව කියන එක සෑම බුද්ධ ශ්‍රාවකයෙකුට මිතාම වැදගත් දෙයක් මේ මැදහත් බව උපේක්ඛා බොජ්ජංගයට බරව මේ උපේක්ෂාව කතා කළොත් මේක සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම හිත හදාගත යුතු එක්තරා ස්තරයක් ගැනයි පින්වත්නි මෙතනදී ධර්මයේ සඳහන් කරන්නේ කුමක මෙදහත් බවද දැන් මේ උපේක්ෂාව කියනකොට උපේක්ඛා බොජ්ජංගය කියලා අපි කතා කරනවා ඒක පැහැදිලි කරද්දී අපි කියනවනේ උපේක්ෂාව පුහුණු කරන්න ඕන පටිපාටිය ගැන භාග්‍යවතුන් වහන්සේත් වදාරලා තිනවා භාවිතා බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා එතකොට මේ උපේක්ෂා බොජ්ජංගයේ බහුල වශයෙන් පුහුණු කරන්න ඕන හුරු කරන්න ඕන කියලා අපි නිතරම කතා කරනවා නමුත් මේ උපේක්ෂාව කුමක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ හිතේ මෙදහත් බව කියලා තේරුණාට දැන් මේක නිවනටම ශ්‍රාවකයා පමුණුවනවා නම් ශ්‍රාවකයාට නිවන කරාම පැමිණෙන්න මේක උදව්වක් වෙනවා නම් ඒ උදව්වක් වෙන උපේක්ෂාව නිකම්ම උපේක්ෂාවක් වෙන්න පුළුවන්ද නිකම්ම උපේක්ෂාවක් වෙන්න බෑනේ පින්වත්නි නිකම්ම කාරණයක් වෙන්න බෑ ඒ නිසා මේ උපේක්ඛා බොජ්ජංගය කියන කාරණයට බරව උපේක්ෂාව යම් තාක් දුරට පොදුවේ තේරුම් ගන්න උත්සාහ කිරීම අද දේශනාවෙන් අපි සිද්ධ කරමු ඔබත් මේ වඩාත් ඔබේ ජීවිතයට ගලප ගන්න මේ දහම් කොටාසය තුළම ඔබේ ජීවිතය යම් තාක් නිවීම ස්ථාවර කර ගන්න පුළුවන් බව මම දන්නවා එවැනි ශ්‍රාවකයෙකුට මේ උපේක්ඛා කියන කතාව ගැඹුරින් විමර්ශනය කිරීම ඉතාම වැදගත් දෙයක් පින්වත්නි දැන් කොහොමද අපේ ජීවිතේ උපේක්ෂාව පැත්තට බර වෙන්නේ කොහොම උපේක්ෂාවක් පුහුණු කළොත්ද නිවන කරා ඒ ශ්‍රාවකයාට පැමිණෙන්න පුළුවන් වෙන්නේ දැන් මේ උපේක්ෂාව කියනකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ ගත කරන සියලු දේවල් පිළිබඳ උපේක්ෂා සහගතව ලෝකයේ දිහා බලන එකට කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා ඇත්තට මේක උපේක්ෂාවද ඒකට වඩා ගැඹුරින් උපේක්ෂාව පිළිබඳ අපට යම් අදහසක් මතු කරගන්න බැරිද දැන් මෙන්න මේ සියලු කාරණා පිළිබඳ අද දේශනාවෙන් අපි විසඳ ගන්න නිරවුල් කරගන්න බලාපොරොත්තු වෙනවා මේ උපේක්ඛා බොජ්ජංගය කියලා අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම පිළිබඳ මීට කලිනුත් අපි සමස්ත බොජ්ජංග ධර්ම පිළිබඳ මේ දේශනා මාලාවේදී යම් අදහසක් මතු කරගෙන තිබෙනවා උපේක්ෂාව කියලා කියන්නේ හිතේ මෙදහත් බව නම් මෙදහත් භාවයේ යම් ශ්‍රාවකෙක් ඇති කර ගනිද්දී ඒ මෙදහත් භාවයේ නිවන කරාම උපකාර වෙන මෙදහත් භාවය කුමක්ද කියන වගයි මෙතනදී අපි කතා කරගන්නේ දැන් සාමාන්‍ය ශ්‍රාවකෙක් මෙදහත් පිය යුතුයි අතීත සංස්කාර පිළිබඳවත් අනාගත සංස්කාර පිළිබඳවත් මෙදහත් භාවයක් හදා ගන්නවා අතීතයයි අනාගතයයි අතර මෙදහත් තැන කුමක්ද ඒ තමයි වර්තමානය අතීත සංස්කාර අනුව ජීවිතේ ගලපා ගන්න එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ක්‍රමය නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අතීතං නානු සෝචಂತಿ මහණෙනි අතීතය ගැන ශෝක කරන්න එපා කියලයි මෙන්න මෙතන උපේක්ෂාව මෙදහත් වීම ඊටාම වැදගත් දෙයක්
අතීත සංස්කාර පිළිබඳවත් මැදහත් වෙනවා. ඒ කියන්නේ අතීත සංස්කාර එක ගනුදෙනුව එයා පවත්වන්න කැමති නෑ. පවත්වන්න උත්සාහ කරන්නේ නෑ. මොකද අතීත සංස්කාර සමග තමන්ගේ ගනුදෙනුව පවත්ව ගත්තොත් අතීත සංස්කාරත් එක්ක යම් ශ්‍රාවකේ ගනුදෙනු කරන්න ගියොත් එයාගේ මැදහත් භාවයේ බිඳිල යනවා. එයා මොන විදියට ධර්මයක් පුහුණු කළත් මේ සියල්ල පිළිබඳ මඳහත් භාවයකට යට ඉන්න අමාරුයි. අපි හැම වෙලාවකම පුරුදු වෙලා තියෙන්නේ අතීත සංස්කාර එක අපේ ගනුදෙනුව හදාගන්නයි. මෙතනදී අපි මතක තියාගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. අතීත සංස්කාර පිළිබඳව මඳහත් වෙනවා. ඒ කියන්නේ අතීත සංස්කාර අනුව යන්නේ නැහැ ඒ ශ්‍රාවකයා. ඒ වගේම අනාගත සංස්කාර අනුව. මොකද අනාගත ලෝකය අනාගතය හැම වෙලාවකම අපි ප්‍රාර්ථනා කරනවා අනාගත ලෝකේ මවනෝ. එතකොට අනාගත ලෝකේ මවණික මේ වෙලාවේ කළ යුතු දෙයක් විදියටයි අන්දබාල පෘථග්ජනී කල්පනා කරන්නේ. එතකොට අනාගත ලෝකේ මවන්නෙත් නැහැ. එතකොට අතීත සංස්කාරත් අනාගත සංස්කාරත් පිළිබඳ ඒ ශ්‍රාවකයා තුල පුද්ගලයා තුල මැදහත් භාවයක් සකස් කර ගන්නවා. ඒ වගේම මැදහත් වෙනවා මේ පුද්ගලයා ඇලීම් ගැටීම් පිළිබඳවත් මැදහත් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ඇසහරහා කනහරහා නාසයහරහා දිවහරහා කයහරහා මනසහරහා මේ ලෝකයේ අත්දැකීම් වලට අපි විවෘත වෙනවා. මේ ලෝකයේ අත්දැකීම් වලට අපි මුහුණ දෙනවා. ඒ අපි මුහුණ දෙන අත්දැකීම් තුල ඇසකනනාසය දිවකය මනස මුල් කරගෙනත් මැදහත් වෙනවා. එතනත් තියෙන උපේක්ඛා බොජ්ජංගයට අදාළ මාත්‍රාවක් කුට්ටාසයක්. එතකොට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් කියන මේ ආයතනික ක්‍රියාවලිය නිසා තමයි අපේ ජීවිතයේ සංසාරෙට නැවත නැවත අවශ්‍ය සංස්කාර ගොඩගසෙන්නේ. එහෙමත් නැත්නම් ගොඩගසා ගන්නී. ඇලීම් ගැටීම් ඔස්සේ තමයි ඇස අපි පරිහරණය කරන්නේ. කන පරිහරණය කරන්නේ. නාසය පරිහරණය කරන්නේ. දිව පරිහරණය කරන්නේ. කය පරිහරණය කරන්නේ. මනස පරිහරණය කරන්නේ. සාමාන්‍යයෙන් අශෘතවත් පෘථග්ජනේ පරිහරණය කරන්නේ ඇලීම් ගැටීම් සමගයි. උදාහරණයක් විදියට කන ගමු අපි. කනින් අහන දේවල් නිසා එක්කෝ අපි ඇලෙනවා, එක්කෝ අපි ගැටෙනවා. තව විදියකින් කිව්වොත් එක්කෝ අපි රාගයක් හදා ගන්නවා, එක්කෝ අපි ද්වේෂයක් හදා ගන්නවා, පටිගයක් හදා ගන්නවා. ඒතර මේ ඇලීම් ගැටීම් සම්බන්ධවත් මැදහත් වෙනවා. ඒකටත් ඒකත් උපේක්ඛා බොජ්ජංගයට අයිති කොට්ටාසයක්. ඇලීම් ගැටීම් සම්බන්ධවත් දැන් මැදහත් වෙනවා. ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? අතීත සංකාරත් අනාගත සංකාරත් පිළිබඳ මැදහත් වෙනවා. වර්තමානය තුල සිහිය පවත්වනවා, උපේක්ෂා සහගත වෙනවා. දැන් අපි මතක් කළා මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය මුල් කරගෙන ඇලීම් ගැටීම් හදාගන්නේ. ඉන්ද්‍රිය ක්‍රියාවලිය මුල් කරගෙනත් ඒ ශ්‍රාවකයා මැදහත් වෙනවා. ඇලින්නෙත් නෑ, ගැටින්නෙත් නෑ. එමණිතු රූප නොදක ඉන්නවා නෙමෙයි, ශබ්ද නොආහා ඉන්නවා නෙමෙයි, කෑම කන්නේ නැතුව ඉන්නවා නෙමෙයි. මේ ආයතනික ක්‍රියාවලිය ඒ විදියටම වෙනවා. හැබැයි ඒ ආයතනික ක්‍රියාවලිය ඔස්සේ මධ්‍යම ස්වභාවයට උපේක්ෂාවට හිතේ මැදහත් භාවයට පත් වෙනවා නම් එයා ඇස කන නාසය දිව කය මනස ඇසුරු කරගෙන පවතින ලෝකය මුල් කරගෙන එයා අත්දකින දේවල්, දැනෙන දේවල්, ඇහෙන දේවල්, හිතෙන දේවල් මුල් කරගෙන ඇලීමක් හදාගන්නෙත් නැහැ, ගැටීමක් හදාගන්නෙත් නැහැ. මනාපත් නැහැ. හැබැයි එකෙන් කියවෙන්නේ අමනාපයි කියලා. අමනාපත් නැහැ. අන්න බලන්න මේ හැම තැනකම මැද පවත්වන විදිය. ඊට පස්සේ පින්වත්නි, එයා මේ වර්තමානිය තුල පවතිනවනේ. දැන් අර හිතේ මැදහත් භාවයට එනවනේ. අතීත සංකාරයි අනාගත සංකාරයි අනුව යන්නේ නැතුව වර්තමානයට එනවනේ. ඒතර ඕක දරවී තියෙනවා තත්ත විපස්සති කියලා. ඒ කියන්නේ වර්තමාන අධ්‍යක්ීම් ලෝකයේ පිළිබඳවත් එයා බොහොම මැදහත් වෙන ශ්‍රාවකයෙක් වෙනවා. වර්තමාන ලෝකයේ මැදහත් වෙනවා කියලා කියන්නේ දැන් අතීතයට අනාගතයට යන්නතුව මැදහත් වුණා. වර්තමානියම් අධ්‍යක්ීම් පරාසයක් තියෙනවනේ. ඇස කන නාසය දිවකාය මනස මුල් කරගෙන ඒ අධ්‍යක්ීම් පරාසයේ පිළිබඳ ඒක ධර්මයේ සඳහන් වෙන්නේ
පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානී මෙදහත් වෙනවා, වර්තමානී තුලත් මෙදහත් භාවය හදා ගන්න විදිහයි. කොහොමද වර්තමානී තුල මෙදහත් වෙන්නේ? වර්තමානී තුල මෙදහත් වෙන්නේ වර්තමානී ඔබේ රූපය පිළිබඳ ඔබට මෙදහත් අදහසක් හදා ගන්නවා. එතකොට රූපය පිළිබඳ මෙදහත් අදහසකට ඉන්නේ රූපය පිළිබඳ ඇත හෝ නැත හෝ අන්තයකට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපය මුල් කරගෙන එයා ප්‍රපංච ලෝකයක් ගොඩනගන්නේ නැහැ. එයා රූපය දකින්නේ අනිත්‍ය වෙලා යන දෙයක් විදියටයි. එයා රූපය දකින්නේ දුක මුල් වෙලාම දුකම උදා කරන දුකම අත්දකින දෙයක් විදියටයි. එයා රූපය දකින්නේ ආත්මීය ස්වභාවයෙන් නෙමෙයි. මම කියලා රූපය අල්ලන්නේ නැහැ. මම වෙමි කියලා රූපේ දකින්නෙත් නෑ. මගේ ආත්මය යයි එයා රූපේ දකින්නෙත් නෑ. ඉතින් රූපේ මුල් කරගෙන යා හරිම මැදහත්. එයා රූපේ පවත්වන්නේ මැදහත්වයි. දැන් අන්න බලන්න වර්තමානියත් එයා මැදකට එනවා. වර්තමානිය මොකද්ද මැද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මෙන්න මෙහිමයි වර්තමානිය සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳ උපේක්ෂාව වඩන්නේ. ඊට පස්සේ යාට යම් විඳීමක් ඇති වෙනවා නම් ඒ විඳීම පිළිබඳවත් එයා මැදහත්. විඳීම තුළ එයා මම වශයෙන් මගේ වශයෙන් ඒ විඳීම දකින්නේ නැහැ. මගේ ආත්මීය වශයෙන් ආත්මීය ගතියකින් විඳීම දකින්නේ නැහැ. විඳින්නේ මම කියලා හිතන්නේ නැහැ. විඳින්න මම මේ පැත්තේ ඉන්නවා කියලා එයා හිතන්නේ නැහැ. එයා ඇත්තටම ප්‍රඥාවෙන්ම දකිනවා මේ වේදනාව හටගෙන නිරුද්ධ වී යන දෙයක් විදියට. වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යන දෙයක් විදියට දකිනකොට එයාට වේදනාව පිළිබඳ මැදහත් භාවයක් ඇති වෙනවා. විඳීම පිළිබඳ මධ්‍යස්ථයි දැන්. එතකොට මේ විඳින දේ පිළිබඳ එයා දකින්නේ මේ වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතනමයි නිරුද්ධ වෙන්නේ. හට ගන්නවා, නිරුද්ධ වෙලා යනවා. එතකොට හටගෙන නිරුද්ධ වෙලා යන වේදනාව හටගෙන නිරුද්ධ වී යන දෙයක් විදියටයි දකින්නේ. වේදනාව ඇති වෙන්නේ හේතුඵල ධමින් සකස් වීමක් විදියටයි. හේතුඵල ධමින් දකිනකොට අර මනාපමනාපකම් අමුතුවෙන් ආය හදා ගන්න ඕන, දැන් මම මැදට එන්න ඕනේ, එහෙම එකක් නැහැ. මේ ස්කන්ධ ක්‍රියාවලිය තුල එයා මැදහත් වෙනකොට එයා තුල නිකම්ම මනාපමනාපකම් කැඩිලා ගැලවිලා බිඳිලා විනාශ වෙලා යනවා. අමුතුවෙන් එහෙනම් දැන් මම මැදහත් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන කියලා එයා දන්නවා. පස්ස පච්චය වේදනා කියලා දන්නවා. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් බනිනවා කියලා. ඒක බනිනකොට තමන් තුළ අමනාපකමක් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ. දැන් මෙතන අමනාපකමක් නැහැ. ඇයි මෙතන අමනාපකමක් නැත්තේ පින්වත්නි? එයා දකින වේදනාව දැන් අමනාපකම ඇති වෙන විදිය බලමු අපි. දැන් කෙනෙක් බනිනවා, පිටින් සද්දය ඇහෙනවා. ඒතර සෝත ප්‍රසාදයක් පවතිනවා. ඊට පස්සේ මේ කණේ මේ සද්දය වැදෙනවා. දැන් මම මේට වඩා ගැඹුරු කාරණයක්, නමුත් මම ඔබට තේරෙන්න නෙමෙයි කියන්නේ. එතකොට කණයි ශබ්දයයි දෙකම තියෙනවා. එතකොට මේ කණයි ශබ්දයයි දෙකම ඇති වෙනකොට මේ මානසික අවධානයත් ඒ පැත්තට ගිහින් තියෙනවා. ඒ නිසානේ එයාට ස්පර්ශ වෙන්නේ. මේ කාරණා තුන එකතු වුණා, මේකට කියනවා නිස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝනේ. ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වීම මුල් කරගෙනයි වේදනාව ඇති වෙන්නේ. එහෙමනම් එයා දකිනවා මේ ස්පර්ශය නිසායි මට වේදනාව ඇති වුනේ. මොකද එයාගේ මානසික අවධානය වෙන පැත්තක නම් එයාට කොච්චර බැන්නත් එයාට ගාණක් නැහැ. එයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම තද නින්දකට වැටලා නම්, සම්පූර්ණයෙන්ම ශරීරය සිහි කල්පනාව නැති තත්ත්වයක් නම්, සිහි නැති කරලා නම් එයාට කොච්චර බැන්නත්, කන ළඟටම කරලා බැන්නත් දැනෙනවද? දැනින්නේ නැහැ. මේ ඇහිම මුල් කරගෙන වේදනාව හටගත් ස්පර්ශ වීමක් නිසා. ස්පර්ශ වීමක් නිසා නම් කණේ වේදනාව ඇති වුණේ කන මුල් කරගෙන. එහෙමනම් ස්පර්ශේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට එහෙම ස්පර්ශේ හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් වේදනාවත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ විදිහටයි එයා දකින්නේ. වේදනාවත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒතර වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. දුක නම් මේ වේදනාව මම විඳින, මම මේ පැත්තේ ඉන්නවාය, මම තමයි විඳින්නේ කියලා අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. වේදනාව අනිත්‍ය වශයෙන් දකින්නේ. එතකොට මේ විදියට දකිනකොට යා වේදනාව පිළිබඳවත් මෙදහත් වෙනවා. යා විශේෂ මනාපමනාපකම් වේදනාව මුල් කරගෙන හදන්නේ නැහැ.
ඊට පස්සේ පින්වත්නි සංඥාවක් රූප සංඥා ශබ්ද සංඥා වශයෙන් ඔබ තුල ඇති වෙනවා සංඥාවක් සංඥාව කියන්නේ නැති දෙයක් ඇති බවට පෙන්වන ගතිය මේක ගැඹුරෙන් බලනකොට ඇති සංඥාවක් නෑ අපි ඔළුවෙන් හදාගත්ත එකක් තියෙන්නේ ඒතර සංඥාව පිළිබඳවත් එයා මැදහත් වෙනවා සංඥාව ඇති උනේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇයි රූපයයි මනස ඒ වැඩේට යෙදවීමයි කියන කාරණා තුන මුල් වෙලයි රූපේ අඳුනගත්තේ රූප සංඥාවක් හිතේ පහළ වුණේ රූප සංඥාවක් හිතේ පහළ වුණේ මනං ස්පර්ශේ නිරුද්ධ වෙනකොට රූපය සංඥාව නිරුද්ධයි රූපේ මුල් කරගෙන පවතින සංඥාව නිරුද්ධයි ඒකත් හටගෙන නිරුද්ධ වෙලා යනවා හටගෙන නිරුද්ධ වෙලා යන්නේ මට ඕන විදියටද නෑ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් ඇති වුණා ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධයි එහෙමනම් මේ අඳුනගත්ත සියලු රූප අඳුනගත්ත සියලු ශබ්ද අඳුනගත්ත සියලු ගඳ සුවඳ රස පහස මේ සියල්ලම හටගෙන නිරුද්ධ වී යනවා හටගෙන නිරුද්ධ වී යනවා එවනම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අනිත්‍ය නම් දුකයිද සැපයිද දුකයි දුක නම් මම මගේ මම තමයි හඳුනගත්තේ මට තමයි සංඥා පහළ වුණේ මේ පැත්තේ සංඥා අඳුනගත්ත මම ඉන්නවා ඒ පැත්තේ පුතා ඉන්නවා නම් තාත්තා මේ පැත්තේ ඉන්නවා අම්මා මේ පැත්තේ ඉන්නවා මේ තමයි අම්මා එහෙම ගන්න පුළුවන්ද මේ ලෝකයේ ගැඹුරින් බලද්දී ගන්න බෑ ගන්න දෙයක් නැහෙනේ අන්න බලන්න එතකොට යා සම්පූර්ණයෙන්ම සංඥාව පිළිබඳවත් මෙදහත් වෙනවා සංස්කාරයේ පිළිබඳවත් මෙදහත් වෙනවා සංස්කාරය ඇති වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන ඇහි ස්පර්ශේ නිසා ඇහින් අඳුනගත්ත දේවල් වලට අනුව ඇහි ඇති වෙච්ච විඳීමට අනුව යාත්ගේ හිතේ සිතුවිලි ජනිත වෙනවද නැද්ද සිතුවිලි ජනිත වෙනවා හිතේ ගොඩාක් සිතුවිලි ඇති වෙනවා දකින්න දේවල් අහන දේවල් නිසා ඒ සිතුවිලි දකින්න දේවල් නිසා නම් ඇති උනේ දකින්න දේ මානසික අවධානයේ වෙන පැත්තකට යනකොට අහන දේ පැත්තට යනකොට දකින්න දේ නිසා ඇතිවෙච්ච සිතුවිලි ටික එතනම හටගෙන නිරුද්ධයිද නැද්ද එතනම නිරුද්ධයිනේ එහෙනම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයිනේ අනිත්‍ය නම් දුකයිද සැපයිද දුකයිනේ දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද ගන්න දෙයක් නැහැ අන්න බලන්න එයා සංස්කාර ගැන සිතුවිලි ගැනත් මදහත් වෙනවා විඥානේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ආදී වශයෙන් විඥානණයක් මේ හිතේ පවතින විශේෂයෙන්ම දැනගන්නවා රූප විශේෂයෙන්ම ශබ්ද අහගන්නවා විශේෂයෙන්ම ගඳ සුවඳ දැනගන්නවා රස දැනගන්නවා පහස දැනගන්නවා මේ දැන ගැනීමත් නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි මේ දැන ගැනීමත් අනිත්‍යයි ඇහින් දැනගන්නකොට ඒක නිරුද්ධ වෙච්ච නිසා තමයි ආයෙ කනින් දැනගන්නේ ඇහින් කනින් නාසින් දිවෙන් කයින් මනසෙන් කොහොම එකවර දැනගන්නව නෙමෙයි එහෙම දැනගන්න බෑ අපි හිතන්නේ එහෙම දැනගන්නවා කියලා. එහෙම දැනගන්න බෑ. එහෙමනම් මේ දැන ගැනීම නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. විශේෂයෙන් දැනගත්ත මේ විඥානණය අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය තියෙන තැනක දුක පවතිනවා. හෙවණැල්ලක් වගේ හරියට පිටිපස්සෙන් එකට ඇමිලිලා එන දන්වැල් පුරුකක් වගේ අනිත්‍ය තියෙන කියන තැන පින්නොත් නේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. එතන දුක කියලා එකක් තියෙනවා. දුක තියෙනවා නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන්ද මොකද මම දුකට කැමති නෑනේ නමුත් දුක උරුමයිනේ මම කැමති සැපේට නමුත් සැපේම හම්බ වෙනවද ඇහැ හරහා නෑ කන හරහා සැපම හම්බ වෙනවද නෑ දිව හරහා සැපම හම්බ වෙනවද නෑ එහෙමනම් නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි දුක නම් මගේ ආත්මය කියලා පවත්තන්න දෙයක් නෑ මෙන්න මේ විදියට ස්කන්ධ ක්‍රියාවලියම පිළිබඳ මැදහත් වෙනවා ඊට පස්සේ මේ ලෝකයේ සියල්ල පිළිබඳ අවව වැස්ස පිළිබඳ කුසගින්න පිළිබඳ පිපාසය පිළිබඳ මැසි මඳුරුවන්ගේ කරදර පිළිබඳ මේ සියල්ල පිළිබඳ මඳහත් වෙනවා ඇයි මේ සියල්ල පිළිබඳ මඳහත් වෙන්නේ මේ සියල්ල තුල යථාර්ථයේ වශයෙන් බලනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයයි මේ ලෝකේ සදාතනික සත්‍ය මේ සියලුම ධර්ම ගැන මෙදහත් වෙනවා ඊට පස්සේ මේ ලෝකේ පරිබාහිර සත්ව පුද්ගල භාවයෙන් කතා කරපු යමක් ඇද්ද මේ ලෝකේ පරිබාහිර ලෝකේ සත්ව පුද්ගල වශයෙන් කතා කරන යම් දෙයක් ඇද්ද ඒ සියලු දේවල් පිළිබඳ මෙදහත් වෙනවා Tamange වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් විදිහට එයා දකින්නේ අන්න බලන්න මෙදහත් බව කියන එක මොනතරම් ගැඹුරු කතාවක්ද අම්මි උපේක්ෂාව කියලා එදිනෙදා මේ ගනුදෙනු කරද්දී රැකියාව කරද්දී දරුමල්ලෝ එක්ක හැසිරෙද්දී මේ සියලු කටයුතු වලදී මේ
මම නම් උපේක්ෂාවෙන්නේ බලන්න කියලා කිව්වට මේ නිවන කරා පැමිණෙන ශ්‍රාවකේ කීයක් තැන්වලදී සියුම්ම මඳහත් වෙන්න ඕනද? ඒ මඳහත් භාවය කොයිතරම් සියුම්ද? එළියේ පවතින සියලු ක්‍රියාවලිය පිළිබඳවත් මේ ජීව ස්වභාවයෙන් අපි කතා කරන ලෝකේ යමක් ඇද්ද? ඒ සියල්ල පිළිබඳ දැන් මඳහත් වෙනවා. මේ ලෝකේ ජීව ස්වභාවයෙන් පවතින දේවල් තියෙනවනේ. සත්වපුද්ගල භාවයෙන් ග්‍රහණය කරගත්ත දේවල් මොනවද? සත්වපුද්ගල භාවයෙන් ග්‍රහණය කරගත්තේ මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදරයා, සහෝදරිය, මගේ අසල්වාසියා, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ ආදරවන්තයා, ආදරවන්තිය. මේ ලෝකේ සත්වපුද්ගල භාවයෙන් යම් දෙයක් කතා කළාද ඒ සියලු දේවල් පිළිබඳ මඳහත්ව දකින්නේ කොහොමද? මඳහත්ව දකින්නේ මාතුල ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ ටිකක්. ඒ ටිකේ මඳහත් වෙච්ච විදිය අපි දැන් සරලව කතා කරගත්තනේ. ඊට වඩා ගැඹුරින් කතා කරගන්න ඕන. නමුත් මේ දේශනාවට අයිති කාලේ හැටියට අපි යම් අදහසක් ගත්තනේ. දැන් මාතුලක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ ටිකක් නම් ක්‍රියාත්මක වෙන්නේ එළියේ දාදරය කරන කෙනා තුළ, බිරිඳ තුළ, ස්වාමියා තුළ, දරුවා තුළ, අම්මා තුළ, තාත්තා තුළත් ඒ ටිකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ මම තුළ පවතින ස්කන්ධ ක්‍රියාවලියවත් මගේ වසගේ පවත්වන්න බැරි නම් එළියේ තියෙන ස්කන්ධ ටිකක් කොහොමද පින්වත්නි මම මගේ මගේ කියලා අල්ලන්නේ? ඒතර එළියේ තුළ බාහිර ලෝකයේ තුළ ප්‍රතිපක්ෂව පවතින මේ සියලු දේවල් නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. මේ සියලු දේවල් ජීව ස්වභාවයේ පවතින සියලු දේවල් තුල පවතින නිට්ටිය ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? අනිත්‍ය වෙනවා. වැය වෙලා යනවා. වැය වෙලා යනවා නම් අනිත්‍ය වෙලා යනවා නම් දරුවත් අනිත්‍ය වෙනවා නම් ආදරවන්තයත් අනිත්‍ය වෙනවා නම් ආදරවන්තියත් අනිත්‍ය වෙනවා නම් අම්මත් අනිත්‍ය නම් තාත්තත් අනිත්‍ය නම් මේ ලෝකේ ජීව ස්වභාවයෙන් ගත කිසිවක් නිට්ටිය නැත්තම් සකස් වෙච්ච දේවල් නම් ඒ අනිත්‍ය කියන තැන පිටිපස්සෙන් දන්වැලේ පුරුකක් එකට ඇමිනලා තියනවා වගේ එතන දුක තියනවද නැද්ද? එතන දුක තියනවා. එතන දුක තියනවා. දුක තියනවා නම් ඒක මම, ඒක මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන් දෙලියේ තියෙන දෙයක්. මොකද මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනනේ. මම දුකට අකමැති. ඒ නිසා දුක මේ තුල තියෙන්න බෑ කියලා මම කැමති වුණාට ඒක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද පින්වත්නි? පවත්වන්න බෑ. පවත්වන්න බෑ. ඒ පවත්වන්න බැරි නිසා බාහිර ලෝකේ සියලු සත්වපුද්ගල ස්වභාවයෙන් පවතින සියල්ල පිළිබඳවත් මඳහත් වෙනවා. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ මේ ලෝකේ සියලු පරිබාහිර වටිනාකම් වල ඉඩම තුල, gedara තුල, කාර් එක තුල, රත්තරන් බඩු තුල, ඇඳුම් පැළඳුම් තුල, නානාවිධ වටිනාකම් සහිත භෞතික දේවල් තුල මගේ වසඟේ තියන්න බෑ. මට ඕන විදියට පවත්වන්න බෑ. ඒ සියල්ලත් අනිත්‍ය ලෝකයට අයිති දේවල්. අනිත්‍ය ලෝකයට අයිති දේවල් අනිත්‍ය විදියටමයි දැන් මෙතන දකින්නේ. ඒ දැක්ම තුල මේ ශ්‍රාවකයාගේ ජීවිතය මැදහත් වෙනවා. දැන් ජීව ආජීව සියලු බාහිර ලෝකයේ පිළිබඳ උපේක්ෂා සහගතයි. සියල්ල පිළිබඳ දැන් මැදහත්. සියලු ධර්ම ගැන පින්වත්නි දැන් මඳහත්. දැන් මොනවද පින්වත්නි ලෝකේ ගන්න තියෙන්නේ? දැන් මට කියන්න බලන්න ලෝකේ මොනවද ගන්න තියෙන්නේ? කිසිවක් ගන්න නැහැ. සියල්ල පිළිබඳවම දැන් මඳහත්. දැන් මේ මඳහත් භාවයේ ගැන විතරක් අදහසක් ඉතුරු වෙලා සියල්ල පිළිබඳවම අතහැරිමින් යන අවස්ථාවක්. මේ මඳහත් භාවයේ තුල ස්ථාවර වෙනකොට එයාට නිවන, නිබ්බාන, අකුප්පා චේතෝ විමුක්තිය නම් වූ සුන්දර අත්දැකීමකට ඔහු මැදිහත් වෙනවා. ඔහුට මුණ ගැහෙනවා ඒ නිවන පිළිබඳවත් මැදහත් වෙනවා. ලෝකේ සියලු දේ මායාවක් බව දැන් දැනගන්නවා. සිත තුළ ඇතිවි නැති ඇතිවිලා නැතිවිලා යන දෙයක් විදියටයි දැන් මේ ශ්‍රාවකයා දකින්නේ. ඒ දැක්ම තුළ යා භාවනා කරනකොට යම් ආධ්‍යාත්මිකව යම් ධ්‍යානයක් සමාපත්තියක් ඇති වුණොත් ඒ තුලත් මඳහත් වෙනවා. මොකද ඒ ධ්‍යානෙ නැගිට්ටාම ඒ ධ්‍යානෙ කො භාවනා කරනකොට යම් ශ්‍රාවකයෙකුට ධ්‍යාන සිතක් උපදින්න පුළුවන්. භාවනාවෙන් නැගිට්ටාම කො ඒ ධ්‍යාන සිත ඒක නිරුද්ධයිනේ.
එනිසා මේ සියලු දේවල් පිළිබඳව මඳහත් පටිච්ච සමුප්පන්නවයි දැන් ලෝකයේ දකින්නේ හේතුන් නිසා ලෝකේ ඇති වෙන බවත් හේතු නිරුද්ධ වී යනකොට ලෝකේ නිරුද්ධ වී යන බවත් එයා දකින්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා දැන් ගන්න දෙයක්වත් නැහැ සියල්ල පිළිබඳවම මඳහත් සත්‍ය පිළිබඳව පවතින්නේ මඳහත් භාවයක් සියල්ල පිළිබඳව මෙදහත් වෙනකොට සත්ව පුද්ගල භාවයක් නැහැ සියල්ල අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හේතුඵල ධමින් ගලප ගලපා කලඹ කලඹා බලනවා සියල්ල තුල මෙදහත් වෙනකොට එයා තුල විමුක්ත සිතක් උද්ගත වෙනවා ඒ විමුක්ත සිත කිසිවෙකුට හොලවන්න බෑ ඒක වෙනස් වෙන්නේ නැහැ ඒකට කියනවා අකුප්පා චේතෝ විමුක්තිය කියලා ඒ නොවෙනස් වෙන සිත සදාකාලිකවම ඔබ නිවලා දානවා එවැනි නිවීමක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ අදට 2600කට කලින් අපට වදාළේ එවැනි නිවීමක් පිණිස මේ දේශනාව හේතු වේවා වාසනා වේවා කින අදිෂ්ඨානින් අද දේශනාව නිමා කරනවා ඔබ හැම දිනාගේම ජීවිතය තුළ මෙදහත් භාවය ප්‍රායෝගිකව වැඩේවා උපේක්ඛාව බොජ්ජංග ධර්මයක් විදියට දියුණු වේවා गौतम बुद्ध ससुनी पिलिसरण लभेवा किन अधिष्ठाने सहितव देशनाव निमा करनवा ओब हेम दिनाटम तिरुवन सरणाई।